ලසිත් මාලිංග 99 channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම මගෙන් අහලා තිබුණා comment කරලා තිබුණා IPL team එකක් තරඟයට යනකොට කොහොමද ඒ dressing room එක එහෙම නැත්නම් ඒ යන තැන හදලා තියෙන්නේ කියලා. ඉතින් රාජස්ථාන් කණ්ඩායම මෙන්න මේ විදියට හැම player කෙනෙක්ගේම photo එකක් දාලා ඒක light කරලා හරිම ලස්සනට එක පාත් එකකට හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මං හිතනවා ගොඩක් සතුටු ඇති මේක බලන්න. ඒ වගේම මේ රාජස්ථාන් කණ්ඩායමේ අද sign in day එක ඉතින් එතන කොහොමද තියෙන්නේ ඒ room එක කොහොමද තියෙන්නේ කියන එක පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පෙන්වන්නේ ක්‍රීඩාවේ යෙදෙන සහ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ආසාවක් උනන්දුවක් සහ දෙමව්පියන්ටත් තමන්ගේ පුතා හොඳින් ක්‍රීඩා කරන්න ආසාව තියෙන නිසා. ඒ වගේම මේ තියෙන්නේ අපි නැවතිලා ඉන්න හොටල් එකේ එලි මහනේ තියෙන ඕනම ගෙස් කෙනෙක්ට ගිහිල්ලා ඉන්න පුළුවන් තැන. ඉතින් මේගොල්ලෝ හදලා තිනවා මෙතන ඒ ක්‍රීඩා කරන්න. ඕගොල්ලෝ හැමෝම දන්නවා මොකක්ද මේ ක්‍රීඩාව කියන එක. චෙස් ක්‍රීඩා කරනකොට මෙන්න මේ වගේ ඒක හරි කලාත්මකව විශේෂයෙන්ම කියන්න ඕන මේ භාවිතා කරන ඒ රූප ගොඩක් උසයි ගොඩක් ලොකුයි. ඒ වගේම ඒ යටට රෝද හයි කරලා තියෙනවා. ඒ රෝද වලින් පුළුවන් ඒගොල්ලොන්ට එක කොටුවක ඉඳලා අනිත් කොටුවට එයව තල්ලු කරන්න. ඉතින් මේක හරිම ලස්සනයි. ඉතින් අපේ කණ්ඩායමේ ක්‍රීඩකයනොත් අවස්ථාවක් ලැබුණම ගිහිල්ලා මේ ගේම් එක ප්ලේ කරනවා. ඉතින් මේකට ගොඩක් දැනුමක් ඕන කොහොමද මේ ගේම් එක ප්ලේ කරන්න කියලා. ඉතින් මම දන්නවා විශේෂයෙන්ම ලංකාවේ අපේ ළමයි පාසලේදී මේ ගේම් එක ඉගෙන ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ස්ථාන අපිට පුළුවන් නම් අපේ ලංකාවේ හදන්න මම හිතනවා ගොඩක් හොඳ දෙයක් වෙයි. විශේෂයෙන්ම තරුණ පරපුරට සහ විවේකකාලීව විවේකයක් ලැබුණාම තමන් යන්න ආස කරන තැනක් බවට පත් වෙයි. ඉතින් මම මේ දේ පෙන්වන්නේ ලංකාවේ කවුරු හෝ කැමති නම් මෙන්න මේ වගේ දේවල් හදන්න. ඒක යාට ගොඩක් හොඳට ලංකාව තුල ව්‍යාප්ත කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් තමයි sign in day එක තියෙන්නේ. මේ sign in day එකේ ප්‍රධානම හේතුව තමයි t-shirts 1000කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් හැම ක්‍රීඩකයෙක්ම ඒක අත්සන් කරන්න ඕන. ඉතින් දැන් තියෙන්නේ මගේ වාරේ. මම පෙන්නන්නම්. මම නම් t-shirt අත්සන් කරන්නේ නැහැ. ඒකට හේතුව මම දැන් ක්‍රීඩා කරලා ඉවරයි. මම පුහුණු කරුවෙක් විදිහට කටයුතු කරන්නේ. ඉතින් මට පන්දු බෝල 50ක් තියෙනවා අත්සන් කරන්න. ඉතින් මට පුරුදු වීමේදී මොකද මම මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා කරනකොට t-shirt 1500කට වැඩි සංඛ්‍යාවක් හැම අවුරුද්දකම අත්සන් කරනවා. ඉතින් පන්දු 50ක් කියන්නේ ඉතා පොඩි වෙලාවකින් අත්සන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම මේ වගේ දේවල් බලන එක හොඳයි. ඔයගොල්ලෝ ආස කරයි විශේෂයෙන්ම ක්‍රීඩාවට ආදරය කරන අය දැනගන්න ඕන තමන්ගෙන් අත්සනක් වෙන එක්කෙනෙක් ඉල්ලනවා කියන්නේ ඒක කොච්චර වැලීඩ්ද කොච්චර වටිනවද කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාසල් යන කාලෙවත් අපෙන් කවුරුත් අත්සනක් ඉල්ලන්නේ නැහැ. නමුත් දැන් ඔයගොල්ලොන්ට ඒ අත්සන ඉල්ලන තැනට ඔයගොල්ලොන්ගේ හැකියාව පෙන්වන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාගේ උපරිම දක්ෂතාවය දක්වලා කියන එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැම එක්කෙනෙක්ම තීරණය කරන්න ඕන මම කොහොමද මෙන්න මේ තැනට යන්නේ. කවුරු හෝ මගෙන් සයින් එකක් ඔටෝග්‍රාෆ් එකක් එහෙම නැත්නම් අත්සනක් ඉල්ලන තැනට මගේ දක්ෂතාවය මම ඉහළට ගන්නෙ කොහොමද? ඒකට ගොඩක් කැපකිරීම කරන්න ඕන මහන්සි වෙන්න ඕන. ඉතින් බලමු ඉදිරියේදී කොහොමද ඔයගොල්ලෝ ඒකට මුහුණ දෙන්නේ කියලා. Thank you. දැන් ගොඩ පේනවා මේ එක එක තැන t-shirts ගොඩක් ඒගොල්ලෝ තියලා තියෙනවා. ඒ වගේම එක තැනකදී t-shirt 10ක් 15ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේම එතකොට මේ තැන් ගොඩක් තැන්වල තියලා තියෙන නිසා t-shirts සහ cap ඒ වගේම stickers ඒ වගේම bat ඒ ගොඩක් දේවල් අත්සන් කරන්න තියෙනවා කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් 20ක් 30ක් අතර ක්‍රීඩකයන් ප්‍රමාණයකට.
ඉතින් සියලුම ක්‍රීඩකයන් මේ ලස්සන යොදනවා ඒ වටිනාම දේ තමයි ඔයගොල්ලෝ දන්නවා අපේ කණ්ඩායමේ පාට රෝස පාට ඒ වගේම නිල් පාට ඉතින් ඊට අමතරව මේ හැම ටී-ෂර්ට් එකකම ඒ ප්ලේයර්ගේ නම print කරලා තියෙනවා ඉතින් ඒ නමට ඉහලින් තමයි අත්සන් කරන්න ඕන ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආස වෙයි මේ IPL කියන T20 tournament එකේ මොන වගේ දේවල්ද වෙන්නේ ඒ වෙන දේවල් කොච්චර හොඳද ප්ලේයර් කෙනෙක් වුණාම ඒ වගේ දේවල් දැක්කට පස්සේ තමන් encourage වෙන විදිය තමන්ට කොච්චර ආසාවක් ඇති වෙනවද මමත් කවදා හරි හොඳට ක්‍රීඩා කරලා තමන්ගේ රටට දක්ෂතා දක්වලා මේ වගේ කණ්ඩායමකට ඇතුළත් වෙන්න ඕනේ කියන එක මට වැදගත් වෙන්නේ අන්න ඒ motivation එක කොහොමද ඔයගොල්ලෝ තමන්ගේ කැපකිරීම උනන්දුව හදාගෙන මේ වගේ කණ්ඩායමකට සහභාගී වෙන්න මේ හැකියාව දක්ෂතාවය පෙන්වන විදිය. ඔයගොල්ලෝ අදහස් දක්වන්න පුළුවන් කමෙන්ට් කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ IPL tournament එක තියෙනකම්ම ඔයගොල්ලන්ට මේ වගේ දේවල් පෙන්වන්න. ඒකට ප්‍රධානම හේතුව මම ක්‍රීඩා කරන කාලය තුල social media භාවිතා කරේ නැහැ. ඉතින් දැන් මම මට පුළුවන් උපරිම දේ ඔයගොල්ලන්ට ලබා දෙන්න උත්සාහ කරනවා විශේෂයෙන්ම මේ IPL කාලය තුල කොහොමද පුහුණු වීම කරන්නේ අපි කොහොමද travel කරන්නේ මොනවද එතන වෙන්නේ ඉතින් මම හිතනවා මම LPL සමග සම්බන්ධ වෙලා නැහැ නමුත් LPL මේ විදියට ඇති කියලා මම හිතනවා නම් මම දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් නමුත් IPL සම්බන්ධයෙන් මට වසර 12ක 13ක අත්දැකීම් තියෙනවා ඉතින් ඒක නිසා දැන් ඔබට පේනවා කොච්චර හොඳට මේ ටී-ෂර්ට් අත්සන් කරන දේ වෙනවද කියලා මේ ටී-ෂර්ට් අත්සන් කරාට පස්සේ ඒ වලින් කරන දේවල් තමයි එක එක ඉවෙන්ට්ස් ඕගනයිස් කරාට පස්සේ ඒ ජයග්‍රහණය කරන අයට ඒ විශේෂ පුද්ගලයන්ට මේ ටී-ෂර්ට් එක ප්‍රසන්ට් එකක් විදියට ඒ RCB කණ්ඩායම එහෙම නැත්නම් රාජස්ථාන් කණ්ඩායම එහෙම නැත්නම් රාජස්ථාන් කණ්ඩායමට ස්පොන්සර් කරපු අය එක ලබා දෙනවා ඉතින් මේ දේ ලබා ගන්න ගොඩක් අය RCB කණ්ඩායමත් එක්ක එකතු වෙනවා ඒ ඉවෙන්ට් වලට සහභාගී වෙනවා ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම ලංකාවේ LPL තරඟ ක්‍රීඩා කරනකොටත් මෙහෙම දේවල් තිබුණොත් ඒ සඳහා උනන්දුවක් දක්වයි ඉතින් මම හිතනවා LPL සංවිධානය කරන යම්කිසි කෙනෙක් මේක බලනවා නම් ඔහුටත් අදහසක් ගන්න පුළුවන් ඒ වගේම ලංකාව තුළ කවුරු හෝ ටූර්නමන්ට් එකක් ඕගනයිස් කරනවා නම් පාසල් මට්ටමින් එහෙම නැත්නම් අන්තර් සමාජ මට්ටමින් මෙන්න මේ වගේ හොඳ දේවල් භාවිතා කරන්න පුළුවන් ඒ ටූර්නමන්ට් එකේ තියෙන ගුණාත්මක බව වැඩි කරගන්න. ඉතින් බලමු කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. උඹට පේනවා ටීම් එකේ ඉන්න හැමෝගෙම නම තියෙනවා. ඉතින් ඒ නමට උඩින් තමයි අත්සන් කරන්න තියෙන්නේ. ඒ වගේම උඩ ඈතින් පේනවා කැප්ස් තියෙනවා. ඉතින් ඒ කැප්ස් එක ලොට් එකක කැප්ස් 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේ තැන් කිහිපයක කැප්ස් තියලා තියෙනවා. ඉතින් ඒ හැමදේමත් මේ ක්‍රීඩකයන් අත්සන් කළ යුතුයි. ඉතින් ලස්සන කැප් එකක් රෝස පාට. ඉතින් මම හිතනවා ඒ කලයක හරි ලස්සනයි. ගේම දැන් ඔන්න පේනවා අසීෆ් ඉන්නවා අසීෆ් අසං කරනවා ඉතින් දැන් මෙතන වෙන්නේ මෙතන තියෙන ස්ටිකර්ස් ඉතින් මේ එක සෙට් එක ස්ටිකර්ස් තුනක් තියෙනවා ඒ තුන අපිට බැට්ස් තුනක అలවන්න පුළුවන් බැට් එකේ මූණත පැත්තේ ඉතින් එතකොට ඒවත් අර වගේ ප්‍රසන්ට් කරනකොට දෙන්න හැකියාව තියෙනවා ඉතින් මෙතන සංදීප් ශර්මා අත්සන් කරන බෝල සෙට් එකක් තියෙනවා ඉතින් ඒ වගේම එයා දැන් අත්සන් කරලා නැහැ තාම. ඉතින් මේ තියෙන්නේ ට්‍රෙන්ඩ් බෝල්ට් අත්සන් කරපු එක. ඉතින් මම හිතනවා මෙන්න මේ විදිය ගොඩක් හොඳ වටිනාකම් තියෙනවා ක්‍රීඩකයන්ට තමන්ගේ රට වෙනුවෙන් හොඳින් දක්ෂතා දැක්වුවොත් තරඟ දිනවන පන්දිය වන්නන් වුණොත් තරඟ දිනවන පිතිකරුවන් වුණොත් ඔගොන්ට හැකියාව තියෙනවා මේ දේ අත්විඳින්න.
අද ඉඳන් උත්සාහ කරන්න කොහොමද මම මෙතනට එන්නේ මම කොච්චර කැපකිරීම කරන්න ඕනද මෙතනට ආපු ක්‍රීඩකයන් කොච්චර කැපකිරීම කරලා තියනවද ඉතින් ඒවත් එක්ක තමයි අපි තීරණය කරන්න ඕනේ අපි නවතින තැන කොතනද කියලා නමුත් හිතන්න එපා මේ දේ ලේසි කියලා ලේසියෙන් ලබා ගන්න පුළුවන් දේවල් නෙමෙයි අමාරුවේ මහන්සිලා ලබා ගත්තොත් ඔයගොල්ලෝ හැමෝටම ඒකේ ලොකු සතුටක් තියෙයි මේ තියෙන අර මම කලින් කියපු ස්ටිකර්ස් බැට් වල අලවලා ඉතින් එතනක් තියෙනවා හැම ක්‍රීඩකයෙක්ගෙම නම් ඒගොල්ලෝ අත්සන් කරන්න ඕන නමට ඉස්සරහින් ඉතින් මේ විදිහට තමයි මේ සයින් ඉන් ඩේ එකේදී ක්‍රීඩකයන් අත්සන් කරන්න සහ අත්සන් කරන්න තියෙන දේවල් ඉතින් ඒ වගේම මේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ප්ලේයින් රූම් එකක් මේකේ පූල් ටේබල්ස් තියෙනවා ඒ වගේම රේසින් කාස් තියෙනවා ඉතින් එහෙනම් අපි ආයිමත් ලසිත් මාලිංග 99 channel එකත් එක්ක එකතු වෙමු ඔයගොල්ලෝ ආස කරන මේ IPL වල වෙන්නේ මොනවද කියලා දැනගන්න සබ් කරන්න ෂෙයා කරන්න අනිත් අයටත් බලන්න